හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිරුළපන මයිරකෝවිලේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පව කියා සිටියා. දැන් මොකක්ද ඊළඟ ඔබතුමාලගේ දේශපාලන සැලැස්ම? ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරන එක. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීරණය කරලා තියෙනවද? තාම නෑ. අපි අපේක්ෂකයෙක් දානවා. ඔබතුමා නායකයා විදියට ඔබතුමාගේ අතේ තමයි බලය තියෙන්නේ. නෑ එහෙම නෑ. අපි කොහොම බලය බෙදාගෙන තියෙන්නේ? මේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවද පොද්ජන් කරමුනේ? මම හිතන්නේ ඉදිරිපත් කරයි. අපි ඒක තීන්දුවක් ගන්නවා. ඔබතුමා අදහස් කරන විදියට මොන වගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද? දිනන්න පුළුවන් අපේක්ෂකෙක්. වර්තමාන ජනාධිපතිතුමාට සහය දීමේ බලාපොරොත්තුවක් තිබෙනවද පක්ෂේ? තවම නැහැ මං හිතන්නේ. අපෙන් ඉල්ලලා නැහැ එහෙම සහයෝගයක්. තරුණ නායකත්වයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවද පොහොට්ටුවේ? ඔව් තරුණ වෙන්න පුළුවන්, මධ්‍යම වයස වෙන්න පුළුවන්. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. නාමල් රාජපක්ෂ මහත්මයාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සුදුසුයිද? එතුමා බලාපොරොත්තු වෙනවද? නෑ එහෙම මම බලාපොරොත්තු වෙන්නේ පක්ෂෙන්නේ තීන්දුව කරන්නේ. එතුමා සුදුසුයිද මේ වෙලාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න? එයා ටිකක් වෙලා ඉන්න ඕන මං හිතන්නේ. මේ දිනයත් දෙක ලැබූ පන්නරයත් මේ පිපිදීමත් දෙක පොහොට්ටුවට ඉදිරි කාල සීමාව තුළ ශක්තිමත්ව ගම තුළ නැගිටින්න පුළුවන් අවකාශය ලැබේ. එක්සත් ජාතික පක්ෂයේ මේ දිනේ සාර්ථක කරන්න ඔබතුමාලා සහයෝගය දක්වනවාද? මහින්ද මහත්තයා අපිට උගන්වලා තියෙන්නේ තමන්ගේ ගෙදර ප්‍රශ්න ටික සහ ගෙදර බලා ගන්න මිසක් අල්ලපු ගෙවල් වල ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ තවත් පක්ෂයක්. ඉතින් එතුමන්ලා ඒක ප්‍රසංවිධාන කටයුතු කරනවා. මම දැක්ක හරින් ෆ්‍රැන්ඩෝ මහත්තයාත් හුඟක් මහන්සි වෙනවා. හොඳයි තරුණයෙක්. ඉතින් ඒ වගේ තරුණයෝන්ට අවස්ථාව ලැබුණා මේ පක්ෂවල අලුත් පිබිදීමක් ඒ පක්ෂවල ඇති වෙනවා. ඉතින් අනිත් පක්ෂත් ඒ ආදර්ශයට ගන්න ඕනේ නේද? හෘද සාක්ෂිය අනුව විශ්වාස කරනවා ඔබතුමාලගේ පක්ෂයට වඩා ජනතා විමුක්ති පෙරමුණට වැඩි. ඔය වචනේ පාවිච්චි කළා තමයි 2015 100% ජනතා විමුක්ති පෙරමුණ වටගත්තේ. හෘද සාක්ෂිය කියන වචනේ. එයාගේ රැළිය සාර්ථකත්වය Facebook එකෙන් සහ YouTube භාවිතා කරමින් මේ දවස්වල කම්ප්ලේන් එකක් කරනවා. ගිය පාර අපි JVP එකයි විතරයි ගෝල් ෆේස් එක පිරෙව්වේ. අපිට 69 ලක්ෂය JVP එකට ලක්ෂ 3යි. හැබැයි දෙගුණම ගෝල් ෆේස් එක පිරෙව්වා. ඒ වගේම තමයි 2015 අපේ රැස්වීමට තමයි සෙනග හිටියේ. හැබැයි දිනේ මහත්ති බල මහත්තයා. ඒ හින්දා උළු ගෙඩි වලින් දේශපාලනේ මයින යුගයක් නෙවෙයි මේක. හැමදාම අහන ඔබතුමා ජනාධිපති රැට එන්නේ නැද්ද? හැමදාම දෙන තියෙන එක උත්තරේ. අපි දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. හැබැයි මම එනවා නම් මම ඔබතුමාලට මෙන්න කියලා ඉස්සෙල්ලා කියන්නම්. දිනන අපේක්ෂකයා ඔබතුමාද? දැන් ඔබතුමාට මේ හිතෙනවද?